චන්දන සූර්යාරච්චි කමිටු සමාජික වෘත්ති සමිතිය එකතුව වෘත්ති සමිතිය එකතුවත් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්ති සමිතිය එකතුවත් අද දවල් 12ට දියත වටරවම අසලදී මේ රටේ වැටුපක් අරගෙන මාසික වැටුපකින් ජීවත් වෙන ජනතාවට වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න අවම සාධාරණ දීමනාවක් හෝ වැටුප වැඩිකිරීමක් ඉල්ලලා දෙවන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද දවල් 12ට අපි දියත වටරවම අසලදී තියන සූදානම් වෙලා ඉන්නවා. අපි මේ 20000ක අවම දීමනාව ඉල්ලන්නේ අපි දන්නවා ආණ්ඩුව අමාත්‍ය මණ්ඩලයේ අනුමත කරලම රටට ප්‍රකාශ කළා තියෙනවා හතර දිනකින් පවුලකට ජීවත් වෙන්න රුපියල් අවම 74000ක් යනවා කියලා දැන් තියෙන මේ බඩු මිල අනුව. එහෙමනම් අපි ආණ්ඩුවෙන් අහනවා අපේ රටේ රාජ්‍ය සේවකගේ වැටුප ගත්තොත් රුපියල් 35000යි 40000යි එහෙම නැත්නම් 45000යි උපරිම. එතකොට රුපියල් 30000ක් 45000ක් වැටුපක් මාසිකව අරගෙන අපි ආණ්ඩුවෙන් අහනවා මොන විද්‍යාව අනුවද මොන තර්කයේ අනුවද කියන්නේ මේ වැටුපෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. අන්න ඒ නිසා තමයි ආණ්ඩුවම කියද්දී 74000ක් යනවා කියලා මාසයකට ජීවත් වෙන්න අපි මේ රටේ වැඩ කරන ජනතාවට රාජ්‍යංශයට පෞද්ගලික අංශයට ඒ වගේම අර්ධ රාජ්‍යංශයට වතු ශේෂ්ත්‍රයට විශ්‍රාමික ප්‍රජාවට මාසික වැටුපක් ලබන අයට අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා අවම රුපියල් 20000ක දීමනාවක් හෝ වැටුප වැඩිකිරීමක් පිළිබඳ අනිවාර්යෙන් අද අයවැයදී යෝජනාවක් ක්‍රියාත්මක වෙන්න ඕන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න ඕන එහෙම යෝජනාවක් ඉදිරිපත් නොවුනොත් අද මේ අරගලේ අපි 13 වෙනිදා අදින් අවසන් කරන්නේ නැහැ අපේ රටේ රාජ්‍යංශයට පෞද්ගලික අංශයට අර්ධ රාජ්‍යංශයට වතු ශේෂයට විශ්‍රාමික ප්‍රජාවට ජීවත් වෙන්න සාධාරණ වැටුපක් හෝ දීමනාවක් දිනා ගැනීම දක්වාම අපි මේ අරගලේ ඉදිරියට අරන් යනවා කියන පණිවිඩයත් අද අපි අපේ රටේ ආණ්ඩුවටත් පාලකයන්ටත් දෙන්න සූදානම් අපි දැක්කා ඊයේ මාධ්‍යවල මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සියඹලා පිටේ අමාත්‍යවරයා කියනවා වැඩ කරන ජනතාවට වැටුප් වැඩි කරන්න නම් අනිවාර්යෙන් බදු ගහන්න වෙනවා කියලා අපි අහනවා ආණ්ඩුවෙන් අද ජනතා අද බදු පිට බදු ගහලා රාජ්‍ය සේවකයාට උපේන විට බද්ද ගහලා අර පැත්තෙන් වැට් බද්ද ගහලා ජාතිය ගොඩනැගීමේ බද්ද ගහලා මේ විදියට ගන්න වැටුප අනිත් පැත්තෙන් ආණ්ඩුව බදු වලින් ගන්නවා ඒ වගේම අද ආණ්ඩුව 15% වැට් බද්ද 18% දක්වා වැඩි කරන්න තීරණය කළා තියෙනවා ඒ විතරක් නෙමෙයි මෙතෙක් වැට් වලට අහු නොවෙච්ච සියලුම කනබොන භාණ්ඩ දැන් මේ වැට් බද්දට ඇතුළත් කරන්න යනවා ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මොකක්ද ආණ්ඩුවට කිව්වේ
ආණ්ඩුවේ වේදන් අඩු කරන්න ආදාය වැඩි කරන්න. එනිසා දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහෙම කිව්වට ආණ්ඩුව ආණ්ඩුවේ නාස්තිකාර වේදන් අඩු කරන්න නැතුව මැති ඇමතුරුන්ගේ ජනාධිපතිගේ කතානායකගේ අගමැතිවරයාගේ නාස්තිකාර වේදම් ඒ නඩත්තුවට යන වේදම් අඩු කරන්න නැතුව රාජ්‍ය සේවකයාටත් ඒ වගේම පොදු ජනතාවටත් ජීවත් වෙන්න බැරි වෙන විදියට බදු ගහලා විවිධ දේවල් කප්පාදු කරන ආකාරයේ අයවැයක් තමයි එන්න නියමිත. එනිසා අපි ආණ්ඩුවට කියනවා අපේ රටේ වැඩ කරන ජනතාවට සියලු ජනතාවට එකඟ වෙන්න පුළුවන් අවම සාධාරණ වැටුප් වැඩි කිරීමක් හෝ දීමනාවක් අදායවෙන් අපි බලාපොරොත්තු වෙනවා අයවැය යෝජනාවක් විදියට එන්න ඕන එහෙම අවම. එනිසා අපි ආණ්ඩුවට කියනවා කීයක් හරි දීලා අත පිහිද ගන්න සූදානම් වෙන්න එපා, කීයක් හරි දීලා මේ ප්‍රශ්නේ යටපත් කරන්න එපා, කීයක් හරි අපට දීලා රටේ ජනතාවට වැඩ කරන ජනතාවට අසීමාන්තික ලෙස බදු ගහන සූදානම් වෙන්න එපා. එනිසා අපි ආණ්ඩුවට කියනවා අද පාර්ලිමේන්තුවේදී වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න පුළුවන් සාධාරණ දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් ඕන. ඒක අපි ආණ්ඩුවට යෝජනා කරලා තියෙන්නේ, ආණ්ඩුවෙන් ඉල්ලලා තියෙන්නේ ඉලක්කම 20000 අවම 20000ක් ඕන. ඒ වගේම මේ රටේ පොදු ජනතාවටත් කාලබීලා ජීවත් වෙන්න පුළුවන් මට්ටමට මේ ආදායම වැඩි කරන ක්‍රියාමාර්ගයක් ඕන. එනිසා ආණ්ඩුව තීරණයක් ගන්න ඕන, එක්කෝ බඩු මිල අඩු කරනවද සහන දෙනවද, එහෙම නැත්නම් ආදායම් වැඩි කරලා වැටුප් වැඩි කරලා මේ තියෙන අති උද්දමන තත්ත්වය ඇතුලේ වැඩ කරන ජනතාවට පොදු ජනතාවට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් හදනවද කියන එක ආණ්ඩුව පැහැදිලිවද පාර්ලිමේන්තුවේදී කියන්න ඕන. එහෙම නොවුනොත් මේ වැඩ කරන ජනතාව දැන් මාසයක් පුරා මේ 20000 ඉල්ලලා රට පුරා උද්ඝෝෂණ කරනවා. අපි 30 වෙනිදා දෙවෙන්ද රට පුරා දෙවෙන්ද විරෝධතා ව්‍යාපාරයක් සාර්ථකව දියත් කළා. අද 13 වෙනිදා අපි 30 වෙනිදා කිව්වා පැහැදිලි විසඳුමක් නැත්නම් 20000 පිළිබඳ ස්ථිර රජයේ ප්‍රකාශයක් නැත්නම් අනිවාර්යයෙන්ම 13 වෙනිදා දවල් 12ට අපි දියත වඩරවමට එකතු වෙනවා කියන පණිවිඩය දීලා තමයි අපි 30 වෙනිදා නැවත වැඩබිම්වලට ගියේ. අන්නේ පණිවිඩය අනුව තමයි අපි යලි අද දවල් 12ට දියත වඩරවම අසලට එක් වෙන්නේ. එනිසා අපි ආණ්ඩුවට කියනවා ජනතාවට බදු ගහන්න නැතුව වැඩ කරන ජනතාවට මේ ආකාරයට අසාධාරණ බදු ගහන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් හදපල්ලා අවම 20000ක ඒ දීමනාව පිළිබඳ තීන්දුවක් ගන්න ඕන. එහෙම නැත්නම් මේ වෘත්ති සමිති එකතුවත් ඒ වගේම රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්ති සමිති එකතුවත් මේ යන සටන නවත්තන්නේ නැහැ කියන පණිවිඩය අපි ආණ්ඩුවට ඉතා පැහැදිලිව මේ මොහොතේ අවධාරණය. Nissan Leaf බැටරියේ ආයු කාලයත් දුවන දුරත් දෙගුණ තෙගුණ කර දෙන එකම තැන Leaf House.